ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. හිරු ප්‍රවෘත්ති වාර්තා කළ ජනතා ගැටලුවක් විවේචනය කරමින් ඌවපළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී අදහස් පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පළාත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහිව නැගිසිට ජනතාව ප්‍රකාශ කළේ අදාළ ගැටලුව විවේචනය කිරීම වැරදි බවයි. වියරු එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්තුණි. රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමෙන්ද විජේසිරි ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙහිදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ ජනතා ගැටලුවක් සම්බන්ධයෙන් ඌවපළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර මහතා අදහස් පළ කළා. හිරු එකෙන් කොහොම හොයාගත්තත් දන්නේ නැහැ මේ ඇමතිවරේ පිටරටින් ගම්බිරිස් ගෙන්නුවා කියන කතාව. මම දන්නේ නැහැ කවුරු ගම්බිරිස් ගෙනාවත් කියලා. හිරු ප්‍රවෘත්ති වාර්තා කළ ජනතා ගැටලුව විවේචනය කරමින් කළ එම අදහස් පළ කිරීමත් සමග සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක්. පසුව පළාත් අමාත්‍යවරයා තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළද ජනතාවගෙන් අකණ්ඩ වෙල් වූ විරෝධය මැදදී ඔහු සිය කතාව අතරමඟ නතර කර පිටව ගියේ මෙලෙසින්. මේකහ කිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ප්‍රධාන ඇලමාර්ගයක ජලය අතුරුදන් වී ඇලමාර්ගය සිඳී ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ භූවිද්‍යා නිලධාරීන් මේ පිළිබඳ වහා අවධානය යොමු කළ යුතු බවයි. මේගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් කොමාරික ගොවි ජනපදයේ ජලය සපයන වැල්ලියවිල D2 ප්‍රධාන ඇලමාර්ගයේ ජලය අතුරුදන්ව ඇත්තේ ඊයේ පසරුවේ. ඇලමාර්ගයේ මැද සෑදුණු විශාල සිදුරක් ඔස්සේ එම ජලය ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා. පරිමාර්ග නිලධාරීන් පැවසුවේ ඇලමාර්ගයේ ඔස්සේ සැපේන ජලය අඛණ්ඩව සැපේවත් අදාළ සිදුර ඔස්සේ ගලා ගොස් අතුරුදන්වන බවයි. ඊයේ පසරුවේ හටගත් විශාල ශබ්දයක් සමග ඇලමාර්ගයේ අභ්‍යන්තරයේ මෙම කුහරය හටගෙන තිබුණා. පැය භාගයක් විතර වට දිහාට ගිහින් ගිහින් දිවිලා ආපහු ආය භූවිද්‍යාඥයින් පවසන්නේ පොළොව අභ්‍යන්තරයේ පවතින ස්වභාවිකව හටගත් කුහර තුළටද මේ ආකාරයෙන් ගිලා බැසීම එකවර සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් නිශ්චිතව සනාථ කර ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව භූවිද්‍යාඥයින් පවසනවා. මව්පියන් කතන හා ශ්‍රවණාබාධ වලින් පෙළුණත් ඒ සියලු බාධක හමුවේ තම පළමු කඩින් විභාගයේ ඉහළින් සමත්වූ විභාගමුව දිරිය දරුවාට නව නිවසක් ඉදිකර දීමට නිවාස සංවර්ධන අධිකාරිය අවධානය යොමුව තිබෙනවා. ඒ අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණයත් සමගයි. දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පහේ ශිෂ්‍යත් විභාගයට මුහුණදී ලකුණු 166ක් ලබා විභාගය සමත් වූ ඉබ්බගමුව මහසෙන් විද්‍යාලයේ ලක්ෂිත නුවන් කුමාර පිළිබඳව අප ඊයේ අනාවරණ කළා. උපතින්ම කතන හා ශ්‍රවණාබාධ වලින් පිළෙන මව්පියන් තම දරුවාගේ දක්ෂතා ගැන විස්තර කළේ මේ ආකාරයෙන්. පියා පොල්කඩා ලැබෙන සුළු මුදලින් සහ මව පොල් ඉරුට එකතු කරමින් ලැබෙන මුදලින් ඔවුන් සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගත්තා. අම්මයි තාත්තයි දුප්පත්. අම්මටයි තාත්තටයි කතා කරන්නත් බෑ. තාත්තා පොල් ගසන එක තමයි පියා ජීවත් කරේ. නුවන්ගේ මේ දක්ෂතා පිළිබඳව අප අනාවරණ කර පැය කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් බලධාරීන්ගේ අවධානය ඊට යොමු වෙ තිබෙනවා. ඒ අනුව නුවන්ට නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම අද සිදු කෙරුණා. ඊයේ රාත්‍රී හිරු ප්‍රවෘත්ති විකාශනයේ පළ වූ ශිෂ්‍යත් සමත් දරුවාගේ නිවස පරීක්ෂා කළා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇමතිවරුන් විසින් ප්‍රදේශ ලබා දුන්නා. ඉදිරියේදී ඉක්මනින් මේ වැඩ කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. කිසිදු පහසුකමක් නොමැතිව විභාගයේ ඉහළින් සමත් වූ තම දරුවා නිසා නව නිවසක සිහිනේ ඉටුවීමෙන් මේ මව්පියන් තුළ ඇත්තේ අහිංසක සතුටක්. ඒ සතුට වචනවලට පෙරලීමට නොහැකි වුණත් ඔවුන් එය මෙලෙස විස්තර කළා. ගුරුරියකු වීමට සිහින දකින නුවන්ට පිහිටක් වීමට හැකිවීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. හිරු නාලිකාවෙන් මාව ප්‍රවෘත්ති වලට පෙන්වුවා. ඒක දැකලා මක් ගෙදර හදලා දෙන්න පොරොන්දු වුණා. ඒකට ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවටත් සජී ප්‍රේමදාස මාමටත්. දැන් තවත් පුවත් සමකින් රටවටා හිරු. රටවටා හිරු.
පළාත් පාලන මැතිවරණයේ තවදුරටත් කල්යෑම සහ අම්බන්තොට උද්ඝෝෂණයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව අද බත්තරමුල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පළාත් ප්‍රධාන ආයතන ප්‍රධානීන් පිරිසක් ප්‍රකාශ කළා. කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ වෑන් රථයක් අද පෙරවරු 6ට පමණ හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඒ සිට තිදෙනෙකු බරපතල තුවාල ලබා දික්වේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. කදාන මොරාවත්ත ප්‍රදේශයේ කානුවක තිබී මාස 3ක පමණ බිලිඳෙකුගේ මලසිරුරක් කදාන පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මතයි. සෝමාලියාවේ මොගඩිෂු නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධිබල පුපුරණද්‍රව්‍ය පැටවූ ලොරියක් නගරයේ ජනාකීර්ණ ස්ථානයකට කඩාවැදීමට සලස්වා මෙම පිපිරීම සිදු කර ඇති බවයි. තායිලන්තයේ ගුවන්තොටුපළකදී සේවකයෙකු මගීන්ගේ ගමන්මළු ගුවන් යානයට පැටවීමට පෙර ඒවා තුළ ඇති බහණ්ඩ සොරාගන්නා ආකාරය තවත් ගුවන්තොටුපළ සේවකයන් පිරිසක් මෙලෙස පටිගත කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිරාට් රාජ්‍යයේ අබුඩාබි නුවර ෂේක් ෂයිඩ් ක්‍රීඩාංගණයේදී. තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් පහසු ජයක් ලබන්නට පාකිස්තානු කණ්ඩායම සමත් වුණා. හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ 150 වන එක්දින තරඟය වීම විශේෂත්වයක්. දෙරට අතර වසර 42ක එක්දින ඉතිහාසයේ මෙතෙක් පැවති තරඟ අතරින් ජයග්‍රහණ 86ක අයිතිය පාකිස්තානයට හිමි වෙද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරඟ සංඛ්‍යාව 58ක්. එක් තරඟයක් ලකුණු සමවීමෙන්ද තරඟ හතරක් විසඳුමක් නොමැතිවද අවසන් වුණා. හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකිවත් චාමර කපුගෙදර කණ්ඩායමට කැඳවීමේ ඉඩකඩක් පවතින බවත් අබුඩාබි නුවරින් වාර්තා වනවා. එක් දින තරඟ 8ක් පුරා නොකඩවා අත්විඳි පරාජයේ වේදනාව අවසන් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට මෙරට වේලාවෙන් සවස 4:30ට ෂේක් සයිඩ් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.